ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් පසුව ඉන්දියානු කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මා මාධ්‍ය හමුවේ පෙනී සිටියා. මෙහිදී හරි අපූරු සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා මාධ්‍යකරණයට ඊතරම් හොඳ සලකුණක් නොවේයි මෙය. ඒ තමයි ලංකාවේ විවිධ නයි පෙන්වා ප්‍රසිද්ධ වූ අයයි චෝදනා තිබෙන මාධ්‍යක පුද්ගලයෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ශ්‍රී ලංකාව මුලදී ආසියානු කුසලානේ දිනා ගැනීමට තරම් මානසිකත්වයෙන් නෙවෙයි නේද හිටියේ, ඔබ මේ පරාජය බලාපොරොත්තු වුණාද යනුවෙන්. ඒ අවස්ථාවේදී රෝහිත් ශර්මා තරමක් කෝපයෙන් වගේ අහනවා කවුද කිව්වේ කියලා. එතකොට නැවත ඒ මාධ්‍යවේදියා කියනවා තිබ්බා මාධ්‍යවල තිබ්බා, නමුත් ඔහුට හරියාකාරව ස්ථානයක් කියා ගන්නට බැරි වුණා, නැත්නම් අපි කියනවා සෝස් එකක් කියා ගන්නට බැරි වුණා. එහිදී රෝහිත් ශර්මා දැඩි ලෙස මේ ලංකාවේ මාධ්‍යවේදියාට පවසා සිටියා, ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ ලංකාව පරදිනකන්ද, නැත්නම් ඔබේ කණ්ඩායම දක්ෂ නෑ කියලාද කියන්නේ යනුවෙන් දැඩි ලෙස පිළිතුරක් ලබා දෙනවා. ඔහු මෙසේ පවසනවා, මේකේ ක්‍රීඩා කරන හැම කණ්ඩායමක්ම දක්ෂ කණ්ඩායම්, මට ඔයාගේ ප්‍රශ්නය ගැන සැකයි, මම පුදුම වෙනවා. ඔයා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතරට පැමිණෙන්නේ නැති එකද? අපි ක්‍රීඩා කරනකොට කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්නේ නැහැ. අනික පහුගිය තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු හැටි අපි හැමෝම දැක්කා. ඉතින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු විලාසය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඔවුන් දක්ෂ කණ්ඩායමක්. අපි කොයිම වෙලාවකවත් කිසිම කණ්ඩායමක් පහත් කරන්නේ නැහැ, ඔවුන් ලේසියෙන් ගන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම අපි කිසිම විටක ලේසියෙන් ගත්තේ නැහැ. ඔවුන් ප්‍රබල කණ්ඩායමක් මේ වන විට. යනුවෙන් දැඩි පිළිතුරක් මේ මාධ්‍යවේදියායි කියා ගන්න පුද්ගලයාට පිළිතුරු ලබා දුන්නේ එසේ නායකයා. එහෙතත් මේ මාධ්‍යවේදීන් සම්බන්ධෙනුත් අපි වචනයක් පැවසිය යුතුයි. අපි කාලයක් තිස්සේ දිනපතාම ක්‍රිකට් තොරතුරු ගෙන එන නාලිකාවක්. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වන විට පිට අපි ඒත් තොරතුරු ගෙනාවා. අප මේ අතහැර ගියේ නැහැ. ඒ වගේම මාධ්‍ය කණ්ඩායමක් සිටිනවා ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින නිතරම. ඔවුන් කිසිම දිනක කණ්ඩායම පහත හෙළුවේ නැහැ. සාධනීය ප්‍රශ්න ඇසුවේ ක්‍රීඩා මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේ. අප දන්නවා පහුගිය කාලයේදී සූම් තාක්ෂණය ඔස්සේ තමයි ගොඩක් මාධ්‍යවේදීන් කණ්ඩායම ප්‍රශ්න කරන්නේ, නැත්නම් බලධාරීන් ප්‍රශ්න කරන්නේ, පුහුණුකරුවන් ප්‍රශ්න කරන්නේ. එම අවස්ථාවලදී කිසිම විටක ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට, නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ට කිසිදු කෙනෙක් කිසිම වචනයක් කියා නැහැ. ඒ වගේම ආවේගශීලී වී නැහැ, හරහට කතා කරලා නැහැ. ඔවුන් ඉතාම සුහදශීලීව මේ කණ්ඩායම සමග සිටිනවා. ඔවුන් ක්‍රීඩකයන් සමග ආරවුල් ඇති කරගන්නවත්, ඔවුන්ව පහත හෙලන්නවත්, නැත්නම් එක එක රැලි හදා ආරවුල් හදා එයින් ජනප්‍රිය වන්නට, නැත්නම් එයින් මුදල් හොයන්නට උත්සාහ කරන කොටසක් නොවන බව තමයි අප දැක තිබෙන්නේ බහුතරය. ඒ වගේම තව මාධ්‍යවේදියෙක් කියන පුද්ගලයෙක් විමසනවා එතන සිට බානුක රාජපක්ෂගෙන්, ඔබ ඇයි මේ මාධ්‍ය හමුවට ආවේ කෝ කැප්ටන් කියන කාරණේ. එවිට බානුක රාජපක්ෂගේත් ඉවසීමේ යම් එහෙට මෙහෙට වීමක් දකින්නට පුළුවන්. ඔහු පවසනවා මට එන්න කිව්වේ ටීම් මැනේජ්මන්ට් එකෙන්, ඔයා එක ගිහිල්ලා කැප්ටන්ගෙන් අහගන්න, මම නියෝජනය කරන්නේ කණ්ඩායම වෙනුවෙන්, ඒක මට මැනේජ්මන්ට් එකෙන් තමයි උපදෙස් දුන්නේ කියන කාරණේ කියනවා. එහිදී කළමනාකරුවත් ඒට උත්තර දෙන ආකාරයක් පසුව පෙනී යනවා. කෙසේ වෙතත් මෙවැනි මේ පුද්ගලයන් මේ තරංග ජයග්‍රහණය කරනකොට හෝ නැත්නම් එක එක සංචාරවලට ගොස් මේවා අස්සේ රිංගාගෙන තිබෙන ආකාරය නම් දැන් අපට පැහැදිලිව පෙනී යනවා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.